వ్యాధి నిష్పత్తి క్రమే నిష్పత్య క్రమానుగతకూలవ కరణాకారితమ మేది අපි සඳහන් කර ගන්න ඕනේ. ද ව්‍යාධිය කට ගන්න අපි කිව්වා දෝෂයක් තියෙන. දෝෂයක් තියෙන්න ඕනේ. ඒ දෝෂයත් එක්ක ඇතිවන දූෂ්‍ය තත්ත්ව මත තමයි ව්‍යාධියක් ඇති වෙන්නේ. එතකොට මේ දෝෂය අවස්ථා කීපයකටපත් වෙන බව අපිට සුසෘත සංගීතවලෙම පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේ දේශීය වේදකම් වල ඉතා ප්‍රබලව මේක පෙන්වලා දීලා තියෙනවා. එවැනි අවස්ථාවලදී ඒක බෙදා ගන්න ලේසි වෙන්න අපිට මේ අවස්ථා කීයකටද අපි කඩලා තියෙන්නේ? 6කට කඩලා තියෙනවා. 6කට වෙන් කරලා තියෙනවා. එතකොට මේ 6 තමයි දැන් මේක හොඳින් මතක තියාගන්න මේ පටලා ගන්න එපා නිදානාදී පංචකය තව දේවල් තියෙනවා. දැන් මේකදී ව්‍යාධි නිෂ්පත්ති ක්‍රමයේදී මේ ව්‍යාධිය කටගත්තාම ඒ දෝෂ අවස්ථා කීපයකට අපි බෙදාගෙන තියෙනවා. අපිට මේ රෝග රෝගියා අඳුන්වා ගැනීම පහසු පිණසයි මේ විදිහට කරලා තියෙන්නේ. ඒ 6 තමයි සංචය ප්‍රකෝප ප්‍රසර ස්ථාන සංශ්‍රය ව්‍යක්තිහා ભેද කියලා. දැන් ව්‍යක්තිහා ભેද කියන්නේ එකක් හොඳද? ඒක හොඳින් මතක තියාගන්න ඕනේ ව්‍යක්තිහා ભેද කියලා මම අන්තිමට කියපු එක එකක්. ඒක එක සංඛ්‍යාවකට වැටෙනවා. ඒ අනුව අපිට සංචය ප්‍රකෝප ප්‍රසර ස්ථාන සංශ්‍රය ව්‍යක්තිහා ભેද කියලා කොටස් 6ක් තමයි අපි මේක බෙදාගෙන තියෙන්නේ දෝෂය පවතින තත්ත්වයන්ව තීරණය කර ගැනීම සඳහා. එතකොට අපි මුලින්ම කතා කරමු මොකද සංචය? සංචය කියන්නේ දෝෂයන්ගේ රැස්වීම. මොන හරි දෙයකින් දෝෂයන් එකතු වෙලා ඒක ඇඟ ඇතුළේ ඒ අනුව වාතයට ප්‍රධාන ස්ථානයක් තමයි පක්වාශය කියන එක. ඒක පිටට ආමාශය. එතකොට සෙමට උරස්කෝර එන ප්‍රධාන වශයෙන් උරස්කෝර ප්‍රධාන වශයෙන් අපි දැනගෙන තියෙනවා. අපි අධ්‍යයනය කරද්දී ඒක මූලික සිද්ධාන්ත වශයෙන් දකිනවා. ඒ ස්ථානවල තියෙන මේ දෝෂ ප්‍රධාන දෝෂ මොනවා හරි හේතුන් නිසා මොනවා හරි හේතුන් කියනවා. හේතු කතා කරන්න ගියාම ලොකු ශාස්ත්‍රයක් අය අහුවෙන හින්දා මම මෙහෙමම එකතු කරගන්න මොනවා හරි හේතුන් නිසා මේ දෝෂයන් වෘද්ධ වෙනවා. වෘද්ධ වෙනවා කියන්නේ වැඩි වෙනවා. වැඩි වෙන්නේ කොහොමද? සාමාන්‍ය මේකත් වෘද්ධි කාරණම් කියලා දෙනවා. සාමාන්‍ය දේවල් එක ගොඩකට දැම්මම එතන ඒ ගොඩ වැඩි වෙනවා. වෘද්ධි කාරණා වැඩිවීමට කාරණයක් හේතුව. එනිසා මේ සමාන දේවල් එකතු වෙනවා වගේ මේ දෝෂයන් වෘද්ධිගත වුණොත් අපි කියපු වාපිත්සෙන් කියන මේ දෝෂයන් වෘද්ධිගත වුණාම ඒ දෝෂයන්ගේ රැස්වීමක් වෙනවා. ඒ රැස්වීම කියන වචනේට කියන වචනයක් තමයි ඡය කියලා කියන්නේ. ඡය සමාන රැස්වීම. එතකොට රැස්වීම කියන්නේ ඡය. අපි හොඳින් මතක තියාගන්න ඕන මේකේ නම සංචය. එතකොට ඡය සංචය. දෝෂ සංචයක් සිද්ධ වෙලා තියෙන මුලින්ම අවස්ථාවේ. මේ එකතු වුණ දෝෂ වලට අපිට මොකද කරන්න පුළුවන්? අපිට මේවා බැහැර කරන්න පුළුවන්නේ පැහැදිලිවම දෝෂ වෘද්ධි තත්ත්වයක් කියලා හරියටම වෛද්‍යයන් දැනගත්තොත් අපිට දෙන ප්‍රතිකර්මය තමයි මේ දෝෂය එළියට බැහැර කරන්න පුළුවන්. බැහැර කරන්න උපක්‍රම පහක් දීලා දෙන ඉතාම පැහැදිලිව ඒ උපක්‍රම පහ පාවිච්චි කරන්න. ඒ නිසි වයස්වල නිසි කාලය බලලා ඒ මත ග්‍රහණය ඉන්න පිරිසකට නම් සුදුසු පිරිසකට නම් අපිට පංචකර්මය පාවිච්චි කරන්න පුළුවන්. වමන විරේක නස්න වස්ති රත්න මොස්සන ආදියෙන් මේ සංචේ වූ දෝෂය බැහැර කරන්න පුළුවන්. එහෙම බැහැර කරගත්තොත් අන්න ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා. නමුත් බැහැර කරගන්න බැරි වුණොත් අන්න දෙවෙනි අවස්ථාවට යනවා. මොකද්ද? ප්‍රකෝපය. සංචේ වෙච්ච දේවල් ප්‍රකෝප අවස්ථාවට පත් වෙනවා. ඒකට දෝෂ ප්‍රකෝපය කියන්නේ මෙන්න මේ රැස් වූ දෝෂයන් දැන් වැඩි වෙලා තියෙනවා. පිරිලා ඉතිරිලා යන්න ලෑස්ති. දැන් මේ ප්‍රකෘති දෝෂ වල පෙන්වන වෙනත් නරක ලකුණු කියලා අපි හඳුන්වන්නේ. දැන් වාතය අපි හුස්ම ගන්න පුළුවන්. පක්වාශයේ තියෙනවා. එතකොට ආමාශයේ පිත තියෙනවා. ඒක නිසා කන කෑම දිරවනවා. බල පිත වැඩි වුණොත් පිත වැඩි වුණාම බඩට ඇවිල්ල එනවා, අම්ල පිත්ත එනවා. අන්න ඒ රෝග තත්ත්වෙලද ප්‍රකෝප අවස්ථාවක් වශයෙන් අපි ඒක දකින්න. තාම රෝග තත්ත්වයකට ඇවිල්ලා නැහැ එතන. ප්‍රකෝප අවස්ථාවේ තියෙන්නේ මේ සංචය අවස්ථාවේදී අරක නොකරකුවම මේ ප්‍රකෝප අවස්ථාව පටන් ගන්නවා. ඒ ප්‍රකෝපයයි සංචයයි කියන දෙක අතරතුර සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මුලින් අර කිව්වා වගේ සංචයක් නොවි ඉතාම
ඉක්මනින් ප්‍රකෝප වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා ඒක අස්වාභාවික ප්‍රකෝපයක් කියලා. තේරුණාද? ඒක ප්‍රකෝප වෙන අවස්ථාව ස්වභාවික ප්‍රකෝපය අස්වාභාවික ප්‍රකෝපය කියලා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. දැන් අස්වාභාවික ප්‍රකෝපය කියලා කියන්නේ අර සංචය අවස්ථාවට නොගින් එක පාටම ප්‍රකෝපය ඇති වෙන හින්දා. ඒක ඒ විදිහට. ඒක තමයි අපි දෙවැනි ක්‍රියාකලාපයක් විදිහට අපි හඳුන්වන්නේ. මෙන්න මේතනදි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි අවධානය යොමු කරලා තියෙන්න ඕනේ. දැන් සංජයෙන් පස්සේ ප්‍රකෝපය ගැන අයව සඳහන් කරේ. ඊට පස්සේ තියෙන ප්‍රසරය. ප්‍රසර කියලා ගත්තාම ප්‍රකෝපෝ දෝෂ. දැන් ඇඟේ ඇතුළේ තියෙන මේ දෝෂ ටික ස්ථානයෙන් ඒ ප්‍රසර වෙන්නේ ස්ථානයේ තියෙන එකකින් ප්‍රසාරණය වෙනවා එළියට. එළියට දෝෂය ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙලා ඇඟ ඇතුලේ හිමේ දුවනවා. අන්නේ එළියට බැහැර කරලා ගමන් කරන අවස්ථාව නම් අපිට රෝගිය හම්බෙන්නේ අපි හිතා ගන්න ඕන මෙයා ප්‍රසර අවස්ථාවක ඉන්න රෝගී. මේ ප්‍රසර අවස්ථාවේ තමයි මේ රෝගිය හම්බුනේ. දැන් අපි හිතමු ජලාශයක් තියෙනවා. මේ ජලාශයේ වතුර පුරවන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ මට්ටම පුරවලා ඉවර වුණාට පස්සේ තායේ එතන වතුර උල්පත් මගින් හෝ මොනාරිකේ මේ මොනාරි සිද්ධාමයකින් එයට ජලය එනවනම් ඒ වතුර මොකද වෙන්නේ? පිට අර ගලනවා. අන්න ඒකම තමයි මෙතනද සිද්ධ වෙන්නේ. දෝෂ ස්ථානයේ ඉඳලා ඒක වෘද්ධිකරණය වෙලා වැඩි වෙලා ඒක එතන යහට පිට අර ගැලීමක් සිද්ධ වෙනවා. ඒ පිට අර ගැලන එකට අපි හඳුන්වනවා ඒක ප්‍රසරය කියන අවස්ථාවේදී තමයි ප්‍රසාරණය වීම අවස්ථාවක තමයි ඒක සිද්ධ වෙන්නේ. ප්‍රසන්න අවස්ථාවට ගියාට පස්සේ අපි ඊළඟට යන හතරවෙනි එක ස්ථාන සංස්රය. ස්ථාන සංස්රය කියලා කියන්නේ මේ එළියට ගියපු දෝෂයන් යම්කිසි ස්ථානයක් ආශ්‍රය කරන්න ඕන. ස්ථානයක් සංස්රය කරන්න ඕන. ඒ ස්ථානයක නවතිනවා. මේකට අපි හඳුන්වනවා කවෙයි ගුණය කියලා. කවෙයි ගුණය කියන්නේ මේ ඇඟේ ඇතුලේ එක හැමතැනම නවතින්නේ නැහැ. ඇඟේ දෝෂ දූෂ්‍ය ගියාම ඒක නවතින්න සුදුසු සෝත්‍රස් වල අවරෝධ වෙලා තිබ්බ තැන. සෝත්‍රස් කියන්නේ අපේ තියෙන සිදුරු නාල පද්ධති. ඒ වගේ මුළු ශරීරෙම සෝත්‍රස් ගොඩක් කියනවනේ බට ගොඩක් තමයි ඇඟ ඇතුළ. එතකොට මේ සෝත්‍රස් වල සමහර ස්ථානවල තියෙනවා මේ සෝත්‍රස් වල දූෂණය වෙලා තියෙනවා සමහර ස්ථාන. අන්නේ ස්ථානවල ආශ්‍රය කරන්න පුළුවන් අර පිටාර ගලාන ආපු දෝෂය. පැහැදිලිද? ඒ පිටාර ගලාන ආපු දෝෂය ස්ථානවල නතර වෙනවා. නතර වෙලා එතන රෝගයක් ඇති කරනවා. එතන රෝගයක් ඇති කරනවා. එම කවේ ගුණය තියෙන ඒ ස්ථානයට ගිහිල්ලා ඒ ස්ථානය ආශ්‍රය කරගෙන එතන අනුකූල ඒකට අනුකූලව රෝගයක් හදනවා. හොඳට දැන් එන්නේ එහෙමයි රෝගවල නාමකරණය වෙනස් වෙන්නේ. අපි හිතමුකෝ සෙම ඉහට ගැහුවම පීනසෙ, පපුවට ගැහුවම ලය පීනසෙ. එහෙම නැත්නම් සෙම නාස්පුඩු වලට විතරක් ගැහුවාම තව වෙනත් ඒ ස්ථාන අනුව නම් අනන්තයට යනකම් නාමකරණයක් කරන්න පුළුවන්. දෝෂ දෙක දෙක එකතු වෙලා හැදෙනවා, තුන තුන එකතු වෙලා හැදෙනවා. ඒ කොහොම වුණත් මේ සිද්ධ වෙන සිද්ධි රටා දාමය මේක තමයි, මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. ස්ථාන සංස්රය කියලා අපි හඳුන්වන්නේ අන්න ඒ අවස්ථාව. මේක හතරවෙනි ක්‍රියාකලාපය. අපි දැක්කොත් එහෙම දැන් මේක ස්ථාන සංස්රය ගිහිල්ලා තිබුණේ වස්ති ඉන්ද්‍රිය වලට කියලා අපි දායක දකින්නක ප්‍රමේහයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රමේහ මුත්‍රගත අශ්මරි මේ වගේ ලෙඩ හැදෙන්න පුළුවන්. එම නැත්තම් මේද ආශ්‍රය කොටගෙන නම් ගියේ ඉතින් රස රක්ස මාංශ මේද කියන මේද ධාතු ආශ්‍රය කරගෙන නම් තිබුණේ ඒක අපිට උපදංශ ශුක්‍ර රෝග වගේ දේවල්, ඒ වගේම හෘදය ආශ්‍රය කරානම් බගන්ධ රසස් වගේ දේවල්, උෂණ කෝෂ ආශ්‍රය කරාන අණ්ඩ වෘද්ධි, රහස උඩ ආශ්‍රය කරාන වෘද්ධෝගත රෝග, තවත් මේ වගේ දේවල්, ඒ ආස්තය අනුව කුෂ්ඨ රෝග, විසර්ප, මේ වගේ නොයෙකුත් දේවල් අපිට හිතන්න පුළුවන් දකින්න තියෙනවා. මේ ස්ථානය අනුව තමයි රෝග නාමකරණය වෙන්නේ. මේ කවේ ගුණය කොහෙද තියෙන්නේ? අර පිටාර ගලාන ආපු දෝෂේ ඒතන ආශ්‍රය කරලා ඒතන රෝගයක් ඇති කරනවා. ඒ ඇති කරන රෝගයට නාමයක් අපි දෙනවා. දැන් පැහැදිලි නේ ඒක? එතකොට මේ අවස්ථාවට උචිත ප්‍රතිකාර කරන්න ඕනේ. කරේ නැත්තම් මොකද වෙන්නේ? කරේ නැත්තම් පස්වෙනි අවස්ථාවට යන්න වරප්‍රසාදය ලැබෙනවා. වරප්‍රසාදයක්ද? රෝගියාට මේ ලැබෙන එක වරප්‍රසාදයක්ද? මේක දඬුවම සබාදාම් නීති රැකේ නැත්නම් එතනින් එහාට වෙන දඬුවම. පස්වෙනි අවස්ථාවට යනවා.
එතකොට පස්වෙනි අවස්ථාව කියන්නේ සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ පහළ වෙච්ච අවස්ථාව. එතකොට පස්වෙනි අවස්ථාව කියන්නේ රෝග ලක්ෂණ පහළ වෙලා තියෙනවා, ව්‍යක්ත වෙලා තියෙනවා. ඒ නිසා අපි පස්වෙනි අවස්ථාවට මොකද්ද කියන්නේ? ව්‍යක්ති. රෝගවල ව්‍යක්තිය. මේකෙදි ව්‍යාධිය රෝග ලක්ෂණ පහළ කරලා තියෙන අවස්ථාව. දැන් මේකම තියෙන නිදානාදී පංචකය අපි දන්නවා. නිදානාදී පංචකයේ බලන මතක ඇති, නිදානාදී පංචකයේදී නිදාන පූර්ව රූප රූප කියන අවස්ථාව තමයි මෙන්න මේ ව්‍යක්තිය කියන අවස්ථාව. දෙකම එකමයි. මේ දෙකම එකක් විදිහට තමයි අපි සලකන්නේ. මේකෙදි මේ රෝගය ඉස්තරලා මේ ක්‍රියා කරපු විදිහ, ඉස්තරලා ක්‍රියා කරපු විදිහටත් එක්ක තික්ෂා කර්මය හරියට නිවැරදිව තෝරාගෙන යොදන්න ඕනේ. ඒකෙදි මේ අවස්ථාවට හරියට යෙදුවොත් එහෙම, ඒ කියන්නේ මේ ක්‍රියාකාල අවස්ථාවේදී ස්ථාන සංස්රේල ක්‍රියාකාල අවස්ථාවේදී මේ අවස්ථාවට එන්නේ නැහැ. ඒ කියන්නේ රෝගය හැම ඉවර වෙනවා, මේ පස්වෙනි අවස්ථාවට එන්න බෑ. නමුත් මේක අවස්ථාව සම්පූර්ණයෙන් ව්‍යාධි දර්ශනයෙන් පස්සේ ඇතිවන හින්දා ව්‍යාධි උපද්‍රව අවස්ථාවක් ලෙසත් මේක අපිට සලකන්න පුළුවන්. මොකද්ද හයවෙනි එක? ભેදය. ව්‍යාධි ඇතිවන උපද්‍රවයක් විදිහට. ભેද කියන එක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. ભેද ප්‍රභේද මේ පිළිබඳව අපි ඊළඟට කතා කරමු. සර්ව සුභ සිද්ධ වේවා.